Happy birthday, baby! Mia Khalifa. මේ නම හැදෙද්දී සමහරුන්ගේ මුහුණේ සිනහාවක් හෝ යම් විස්තර කිරීමට නොහැකි විදිහේ හැඟීමක් ඇති වෙනවා බොහෝ විට බලා ගන්න පුළුවන්. මෙතරම් ප්‍රසිද්ධියක් ඉසිලීමට තරම් මියා කලිෆා ලෝකයට කරපු සේවාව මොකක්ද? ඒ වගේම ඇයි ලෝකයේ වෙනත් රටවල් වල විතරක් නැතුව මේ පුංචිම පුංචි රටෙත් ඊටම ජනප්‍රියත්වයට පත් වෙන්නටත් අපේ සමහර නිළියන් පවා ඇයව අනුකරණය කරන්නටත් හේතුව මොකක්ද? ඒ තමයි නිල් චිත්‍රපට විසින් මිනිසාගේ මොළය අත්පත් කර ගැනීම. ඒ අතරිනුත් මියා කලිෆා අනෙක් සියලුම නිල් චිත්‍රපට නිළියන් පරදා ඉදිරියට යෑමට හේතුව වුණේ ඇය මුස්ලිම් සමාජය නියෝජනය කිරීමත් තද නීති රීති වලින් වටවුණු ඉස්ලාමීය සමාජයේ හෙඩ්ස්කාෆ් එවත් කාන්තාවන්ගේ හිස්වැස් නිල් චිත්‍රපටවල ප්‍රධාන අංගයක් කර ගැනීමයි. මේ නිසා ඇයට විවිධ අවස්ථාවන්වල මේ ක්‍රියාකාරකම් නිසා රතු වෙලිද ලැබිලා තියෙනවා. මේ සියල්ලංගේම කතාබහට ලක් වෙච්ච මියා කලිෆාගේ අඳුරු කතාව තමයි අද අපි ගෙනෙන්නේ. I don't want to talk about it because I don't want to bring attention to it, but I need to talk about it because I need to explain myself because everyone is just misinterpreting the whole thing. මේ තමයි ඇගේ වෙනුම. නිල් චිත්‍රපට ශාස්ත්‍රයට අඩිය උස්සන්නට කලින් ඇයතරම් මනබඳින රූ සපෝකේ සිට තැනැත්තියක් නම් නෙවෙයි. හැබැයි ඇයගේ රූපයක් දුටු පමණින් සියල්ලන්ම ඇයව හඳුන්වන්නේ කාම ලෝකයේ නූතන රජින ලෙසයි. ඒ වගේම දර ලෝකයේ වැඩිහිටියන් අතර ප්‍රචලිත සෙවුම් වාර වැඩි ගණනකගේ උරුමකාරී නම නිලිය මියා කලිෆායි. නමුත් කිසිම කෙනෙක් නොදන්නා කතාව නම් ඇය මෙම ශාස්ත්‍රයේ වැඩ කර තිබෙන්නේ මාස 3ක පමණ කාලයක් විතරයි. ඒ අතරිනුත් ඇය පෙනී සිටින්නේ වීඩියෝ පට 15කටත් පමණ කුඩා ප්‍රමාණයකයි කිව්වොත් ඔබ විශ්වාස කරනවද? නමුත් ඇයට පමණක් මෙම ඉමහත් ප්‍රසිද්ධියක් ලැබීමට හේතුව කුමක්ද? එම ප්‍රසිද්ධියත් යහපත් ආකාරයක ප්‍රසිද්ධියක් නන් නෙවෙයි. ඇයගේ වීඩියෝ පට බලන ඔබට මට ඇය කාම දෙනවා කියලා හිතුණත් ඒ පිටපස තිබෙන ඉතාමත් කනගාටුදායක කතාවක්. Hated myself. I couldn't there wasn't a version of me that I could see in the mirror and be okay with. දවසක් ඇය මෙහෙම කියනවා. මම මට වෛර කරගන්නවා. මම මෙහෙම දෙකට පෙළඹුණේ ඇයි කියලා හිතලා කඳුළු සලපු වාර ගන්න අනන්තයි. මම කණ්ණාඩියකින් මගේ දිහා බලද්දී හිතුනේ ඒ මම නන් නෙවෙයි. ලස්සනයි කියලා හිතනවත් සමහර වෙලාවට මම මන් දිහා බලන්නේ නැහැ. හැබැයි මන් ටික ටික ලස්සන වෙනකොට ගොඩක් පිරිමින්ගේ අවධානය මට ලැබෙන බව මම දැක්කා. එතකොට මම හිතාගත්තා කමක් නැහැ. මට යාලුව සතුරු කරන්න පුළුවන්. මම කොහොමද ඒක කරන්නේ කියලා බැලුවා. ඇය තමන් ගැන තමන්ගේ කතාව ගැන කියන්න පටන් ගන්නේ ඇත්තටම ඇයට එදා මුහුණ දෙන්න සිදුවන සිදුවීමක් මතක් කරමින්. දවසක් මම පාරේ ඇවිදගෙන යනකොට එක වාහනයක් ඇවිත් මගේ ඉස්සරහ නැවැත්තුවා. නවත්තලා ෂටර් එක පහළට දාන ගමන් කිව්වා, "වාහරිම ප්‍රියමනාපයි. ලස්සනයි. ඔයාට පුළුවන්ද මගේ නිරූපණ ශිල්පිනියක් විදියට වැඩ කරන්න? මේ තියෙන මගේ කාඩ් එක කියද්දි මම ඇහුවේ මේ මම මට පුළුවන් වේද කියලා. ඇය කවදාවත් දැනගෙන හිටියේ නැහැ මේ අවස්ථාව ලැබෙන්න යන්නේ වැඩිහිටියන් සඳහා වන වීඩියෝ නිර්මාණය කරන ආයතනයක කෙනකින් කියලා. සති දෙකකට පස්සේ ඇයගේ කැමැත්ත ප්‍රකාශ කරනවත් එක්කම ඇයට සිද්ධ වුණා වැඩිහිටියන් සතුරු කරන වීඩියෝ වල රඟපෑම් වල කොන්ත්‍රාත්තුව කස්ටඩ් කරන්න. මම හිතුවා ෆෝන් වීඩියෝ වල රඟ දක්වන එක මට ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද කිසි කෙනෙක් මාව දැනගනී කියලා හිතුවේ නැහැ. ඇය මුලදී හිජාබේ ඇඳගෙන රුගත කිරීමට එකඟ වෙලා නැහැ. හැබැයි නිෂ්පාදක කණ්ඩායම ඇයට විහිළු කරමින් කියා සිටියේ ඒන් කිසිම කෙනෙක් ඇයව හඳුනාගන්නේ නැහැ කියලා. ඒ කාමරේ හිටපු සුදු ජාතික පිරිමි නිෂ්පාදකයන් හතර දෙනා හරියට හැසිරුනේ මට මේක කරන්න බෑ මාව අවතක්සේරු කරනවා වගේ. හැබැයි ඒ වෙනුවෙන්ම මම කොහොම හරි පෙනී හිටියා. ඔවුන් කිව්වේ මාව කිසි කෙනෙක් හඳුනාගන්නේ නැහැ කියලා. ඉතින් මටත් කට උත්තර නැති වුණා. ඇයගේ මේ වීඩියෝ පට මුදාහැරීමත් එක්ක ඇයගේ විලිබිය නැතිකමේ රහස් එළියට එන්නටත් මුළු ලෝකෙම කතාබහට ලක් වෙන්නට පටන් ගත්තා. මේත් එක්කම ඇයගේ මුළු ලෝකෙම කෑලි කෑලි වලට සුණු විසුණු වෙන්න ගියේ පොඩි කාලයක්. ඒ අතරින් ඇගේ පවුලයට නැතිවීම, මරණ තර්ජන, පුද්ගලික ජීවිතය අහිමි වීම, ඇයට ඇගේ ශරීරයට ඇති අයිතිය නැතිවීම, මානසික සෞඛ්‍ය පිරිහීම, විවාහය තීරණාත්මක වීම වැනි දේවල් වලට මුහුණ දීමට සිද්ධ වුණා. ඒත් සමගම ඇය ලෝකෙන් වසන් වී කටයුතු කිරීමට පටන් ගන්නවා. කෙතරම් ඇඟවැහෙන ඇඳන් ගියත් මිනිසුන්ගේ බැල්ම මගේ ඇඳුම් විනිවිද යන්නට සමත් වෙනවා. මට දැනුණු ලැජ්ජාව නම් කියලා නිම කරන්න බෑ. මේ අතර ඇගේ කර්මය ඇය පසුපස හඹා යෑමට පටන් ගන්නවා. ඒ ඉතාමත් දරුණු ආකාරයටයි. ඇගේ වීඩියෝ වල බිලියන ගණනින් නැරඹුම් බාර ලැබුණත් මුදල් නම් ඇය වෙත ගලාවේ නැහැ. නමුත් අදටත් ඇයට වඩා එම කන්ටෙන්ට් වලින් මුදල් උපයන්නේ වෙනත් පාර්ශ්ව විසින්. නමුත් ඇයට ඒ වෙනුවෙන් විරුද්ධව කටයුතු කරන්නට හැකියාවක් ලැබිලා නැහැ. ඇය හැම දවසකම මේ ආකාරයෙන් සැඟවී සිටිය යුතු කෙනෙක්ද? ඇය කරන ලද වැරද්දක් නිසා මුළු ජීවිත කාලයම විඳවිය යුතුද? ඇය කළ වැරද්දක් නිසා අපි ඇයව හංගඩු ගැසිය යුතුද? නැහැ. ඇය ඉතාමත් වේගෙන් තමන්ගේ කඩා වැටුණු ජීවිතය නැවත පටන් ගන්නවා. ඒ ක්‍රීඩා අදහස් ප්‍රකාශ කරන්නේ සුපවේදනයක් සහ විනෝදකාමී සමාජ මාධ්‍ය ක්‍රියාකාරණයක් ලෙසින්. දැන් ඇය ඇයට හැකි සෑම දෙයක්ම සමාජ මාධ්‍ය හරහා සිදු කරමින් පෙන්වන්නේ අතීතයේදී සිදු වූ වැරද්දක් නිසා ජීවිතයේදී අසුභවාදීව බලන එක නවත්තන්න කාලේ හරි කෙල්ලනේ කියමින්. එමෙන්ම ඇය වර්තමාන තරුණ තරුණියන්ට
උගන්වමින් සිටින්නේ ඔබේ සතුට වෙන කෙනෙක් මත රඳවන්නට යාමෙන් වළකින්න. තමන් සතුට වෙන සමාජයට වැරද්දක් නොවන ඕනෑම දෙයක් කරන්න. මට අවශ්‍ය නැහැ මගේ දරුවන්ට එයාලගේ අම්මා අවුරුදු 21 කරේ මොනවද කියලා කියන්න. මොකද ඒ ගැන කියන්න මුළු ලෝකය සැදී පැහැදී ඉන්නවා. අපි හැම කෙනෙක් අතින්ම වැරදි සිද්ධ වෙනවා. හැබැයි ඒ කරන වැරදි මුළු ලෝකයක්ම බලාගෙන ඉන්නවා නම් තමයි ඒ කරන පොඩි වැරද්දක් ලොකු වැරද්දක් වෙන්නේ. වාසනාවකට අපි ලෝකයේම අවධානය අරන් වැරදි කරන්නේ නැහැ. එහෙම වුණා නම් වෙන්නේ අපේ වැරද්ද නිතර නිතර නරඹමින් ලෝකයා ඒක රසවිඳින එකයි. ඉතින් වීඩියෝ 11ක පමණක් රඟපෑමේ නිරත වෙච්ච මියා ඛලීෆා එවැනි චිත්‍රපට 100ක 200ක රඟ දක්වන නිලියන්ට වඩා ඉහළට එසූ වැරද්ද ඇහැට අද තමාගේ ජීවිතය ගැන ඉගෙන ගැනීමට බොහෝ සාධක සලසා දීලා තියෙනවා. සිදුවෙච්ච එක අත්වැරද්දක් නිසා ජීවිත කාලයම වලපල්ලට නොයවා ජීවිතය ජය ගන්න මේකත් කදිම උදාහරණයක්. මරණ තර්ජන වලිනුත් ජීවිතය ලද මිනිසුන් ඉන්ද්‍රකීලයක් වගේ නැගී සිටිනකොට කුහුඹුවෙක් මැරුණු දුකටත් එළිලා මැරෙන යන ජීවිත ගැන කුමන කතාවද?